අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල රනිල් වික්‍රමසිංහ සහ සරත් ෆොන්සේකාට විශේෂ ජනපති කොමිසමෙන් චෝදනා සත්තු වත්තෙන් හොරා කන සත්තු ගැන කියන ෂර්මිලා ආණ්ඩුවේ 113ම බස්සන්න හදන විමල් ප්‍රථමයෙන් දේශීය පුවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ සරත් ෆොන්සේකා මහතා හට විශේෂ ජනාධිපති කොමිෂන් සභාව චෝදනා බාර දී තිබෙනවා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව රැසුණා පසුගිය යහපාලන සමයේදී පරිදි ගැනීමට ලක් වූ බවට විවිධ දේශපාලඥයින්ට එල්ල වූ චෝදනා මෙම කොමිෂන් සභාව මගින් විමර්ශනයට ලක් කරනවා කොමිෂන් සභාව සඳහා පුද්ගලයන් 107 දෙනෙකු කැඳවා තිබුණා මෙහිදී මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා වෙනුවෙන් එහි ලේකම්වරයා කොමිසම හමුවේ පෙනී සිටියා ඔබතුමාලා ඇයි මේ සර්වපක්ෂ සමුලට ගියේ නැත්තේ අපි තීන්දුවක් අරගෙන තිබුණා මේ සර්වපක්ෂික සමුලට සහභාගී වෙන්නේ නැහැ කියලා සර්වපක්ෂික සමුලක් කියන්නේ අපි දකින්නේ ආර්ථික විශේෂඥයන් එකතු වෙලා ආණ්ඩුවේ යම් කිසි ප්‍රතිපත්ති මාලාවක් හදාගෙන ඒ දේශපාලන ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පක්ෂයට බාර දීලා ඒ පිළිබඳ අදහස් විමසුවා නම් ඒක හරි ඒ කරලා තියෙන ක්‍රියාමාර්ගයේ කිසිම ප්‍රයෝජනක් නැති එක දේශපාලන සම්දර්ශන හැටියට අපි දකින්නේ ඊට පස්සේ පැතුමා එහෙම යම් දේවල් ප්‍රතිපත්තිතුමාට අවශ්‍ය මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට දේශපාලන පරිගැණීම් කොමිසමෙන් චෝදනා බාර දී තිබෙනවා කොමිෂන් සභාව තීරණය කළා වග උත්තරකාරී වශයෙන් නම් කළ තියෙන කීප දෙනෙකුට විරුද්ධව චෝදනා පත්‍ර ලබා දෙන්න යනු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතුමාට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතුමාට සහ තවත් කීප දෙනෙකුට චෝදනා පත්‍ර ලබා දුන්නා අනික් අයට චෝදනා පත්‍ර දෙනවද නැද්ද කියන එක හත් වෙනිදට තීරණය කළ දැනුම් දෙන වගකීම බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතාද අද දිනේ කොමිසම හමුවේ පෙනී සිටියා. මෙහිදී ස්ලිම් කැන්ටා සම්මාන උළෙලේදී තමා නැවත වරක් වසරේ ජනතා නළුවා බවට පත් කිරීම සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා ජනතාවට සිය ස්තුතිය පළ කර සිටියා. තම ජනතා කලාකරුවා. ජනතාවට ස්තුතිය කියන්නේ ඒක. දුන්නා. කීවෙනි වතාවට? පාරුසිනි වතාව. ජනතාවට ජය වේවා කියන්නේ. ජය වේවා. පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි. මේ ඊයේ දින පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් කිහිපයක්. ධනාපති කාර්යාල ගණනාවක් වහගෙන වහගෙන යනවා ඩොලර් දෙය කියලා පඩි ගෙවන්න. තිබෙන ඩොලර් ප්‍රශ්නයත් එක්ක අපි යම් කිසි මට්ටමකට බලනවා ඒ ධනාධිපති කාර්යාල 65ක් තියෙන එකේ ප්‍රයෝජනයක් තිබෙනවද කියලා. චීන ධනාධිපති කාර්යාල සහ ඉන්දියානු ධනාධිපති කාර්යාලයේ පමණක් රඳවගෙන හරි සියල්ල අයින් කර ගැනීම සඳහා තමයි මේ ආණ්ඩුව කාඩ මොකද? ගරු ඇමතිතුමාගේ මේ මෝඩ ඇසිරීම මේ හෙලා දකින්න ඕනේ මේ රටේ ජනතා. දැවැන්ත ආහාර අහේනියක් සඳහා රට මුහුණ දීමේ බරපතල අනතුරක අපි ඉන්නවා. ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. අපි ලෑස්ති विपक्ष नायक රටේ ජනතාව නිවැරදි තීන්දුව ගන්න ඕන වෙලාවට ගනි විපක්ෂ නායකතුමා හයන්නෙන් එක්කෙනයි එයන්නෙන් එක්කෙනයි රයන්නෙන් එක්කෙනයි සෑන්නෙන් එක්කෙනයි මුදල් ඇමතුමාට කියන්නේ මෙතෙන්ට ඇවිල්ලා මේ මූල්‍ය තත්ත්ව ගැන පාර්ලිමේන්තුවට කියන්න කියලා එක එක කර බයිලා කෙනා අය බයිලා හන්න ඔය මේ අපි ගතු කළා අගේ මත බඩු සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම අදත් මේ පනත ගැන කතා කරද්දි මුදල් ඇමතිවරු නැන්නේ මෙතරම් ආර්ථික අර්බුදයක් ව්‍යසනයක් අහේනියක් රටේ ඇති වෙලා තියෙද්දි මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුව සත පහකට ගණන් ගන්නෑ මේ වැඩබදු වැඩි කිරීම සිද්ධ වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ කොන්දේසි වලට තමයි මේ ආණ්ඩුව ඇත්තටම ගත්තොත් ඡන්දේ දීපු ඡන්දදායකයන් විතරක් නෙමෙයි 2 කෝටි 20 ලක්ෂයක් විතර මේ රටේ ජනතාවගෙන් පලිගන්න ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා විකුණම් කෑමයි ණයට කෑමයි හොරා කෑමයි තමයි මේ ආණ්ඩුවේ එකම ප්‍රතිපත්තිය රට හැදිල්ල නෙමෙයි දැන් මේ රටේ ප්‍රශ්නය ගැන මෙච්චර අර්බුද තියෙද්දි සභාපතිවරයා අද එන්න කියලා තිබුණා නිවාඩ් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයාට සහ මුදල් මණ්ඩලයට සහ භාණ්ඩාගාරයේ ලේකම් ආටිකල මහතා
දහයයි 45ට ටැක්ස් එකක් එවනවා මම මේක සභාගත කරනවා ටැක්ස් එකකින් දන්නවනේ අපි එන්නේ නැහැ කියලා එතකොට කවුද මෙතන ලොකු මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ විතරයි ජනාධිපතිතුමාට බලයක් නැහැ නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවේ මූල මුදල් කාර්ක සභාවට නිවාඩ් කබ්‍රාල් සහ ඒ කණ්ඩායම නොපැමිණීම මේ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම හැලුවට ලක් කරලා තියෙනවා එහෙම කරන්න අයිතියක් කාටවත් නැහැ එහෙනම් මොන 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 කෙහෙල් මලටද මේ පාර්ලිමේන්තුව මුදල් ඇමතිවරයා ඉන්නෙත් නැහැ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙත් නැහැ මාස 3ක් ඇවිල්ලත් නැහැ මහා බැංකුවේ අධිපතිවරයා ඉන්නෙත් නැහැ එහෙනම් කාටද මේවා කියන්නේ කාටද කියන්නේ you cannot violate the constitution like this what is our power how can we act if they don't come what do we expect to do වහාම වකදවන්න මේ ඩොලර් අර්බුදයට වා කියන්න වෙන කවුරුත් නැමේ අංක එක කබ්‍රාල් රටක් අංකලොත් කරලා කාබාස්මිය කරලා වගේ වගක් නැතුව ඉන්නෝ එහිලා රාජපක්ෂ මහත්තයා ගත්ත උදාහරණේ බොහොම ආගේ මරණ දොරක් ඇති මිනිහෙක් පැණිකෑයි ඇත්තනේ ගරු මන්ත්‍රීතුමා දැන් කල්පනා කරලා බලන්න මහා පාරේ පොලිං වල කී දහක් මැරෙනවද බැසිල් රාජපක්ෂ මහත්තයා පැණිකෑවේ නැද්ද ජනතාව මහා පාරේ මියෑදිලා මැරිලා ගියත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල පැණි කන බව සහතික වෙලා තියෙනවා අපි නාමල් රාජපක්ෂ මහත්තයා ගන්න ෆන් එක දැන් පේනවනේ මොණු පොත්වල ගරු මුදල් ඇමතිවරයා ඉල්ලනවා පාර්ලිමේන්තුවට මං එතුවාගේ අහන්න කැමති රටේ මුදල් තත්ත්වය ගැන උත්තරයක් දෙනවා ගරු රාජ්‍ය ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කාලය සෙල්ලමකට ගන්න එපා මං ඔබතුමාගේ කාලයට බාධා කරේ නෑනේ ඔබතුමා නිදියගෙන ඉන්නකෝ ඔබතුමා නැගිට්ටාම හරි කරදරයි මුදල් ඇමතිතුමා මෙතන ඉන්නවා මෙතන වාඩි වෙලා එතුමාට ඇයි උත්තරයක් දෙන්න බැරි ඔබතුමාගේ කණ්ඩායමේ කී දෙනා දින්නේ එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අස්සම් කරපු ගිවිසුම ඔබතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවාද කියන්න අපිට මේ රටට හංගන්න දේවල් නෑ මේ ආර්ථික අරමුදේ විශේෂයෙන්ම විදේශ විනිමය අරමුදේ තමුන්නාන්සල තමයි නිර්මාතෘවරු ඔබතුමාලගේ මහ බැංකුවේ අධිපති ඔය පරණ කතා කියන්න ගිහිල්ලා අහගත්ත හොඳටම ඉස්සර නිරෝෂන් පෙරණ මන්ත්‍රීතුමා තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වෙනුවෙන් හැම ප්‍රශ්නකටම උත්තරේ දුන්නේ ඔබතුමාට මතකනේ ගරු මූලාසන මන්ත්‍රීතුමනේ මම හැම ප්‍රශ්නකටම උත්තරේ දුන්නේ කඩේ ගියා විතරක් නෙමෙයි කඩේ ගිහිල්ලා 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 රනිල් වික්‍රමසිංහ මහතාට ටොක්කක් ඇල්ලලා සජිත් ප්‍රේමදාසට කඩේ යන්න පටන් ගත්තා ඉතා ඉක්මනින් 113 බහුතරය නැති කිරීමට තමන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වේදා අදහස් දක්වමින්. පක්ෂ 11 එකමුතුව එලිදැක් වූ රට හරිමගට ජාතික වැඩපිළිවෙල මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් වෙත පිළිගැන්වීම සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල යන මහත්වරුන් විසින්. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා තමයි සර්වපක්ෂ සමග ඊයේ කැපිපෙන චරිතයක් වුණේ. ආණ්ඩුව සූදානම් වෙන්නේ මේ ආණ්ඩුව පැදිලා ඉන අරුබුදෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා පාවිච්චි කරන්න හදනවද රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමැත්තෙන් පාවිච්චි වෙනවද නැද්ද කියලා මිතන මං හිතන්නේ වැදගත් නැහැ සර්වපාක්ෂික සමුළුවක් ඇඳවන්නේ හැමෝම එකතු වෙලා සමගි වෙලා වැඩ කරන්න හිටපු අගමැති කෙනෙකුට ඔයා කියලා කතා කරන්න තරම් ආමන්ත්‍රණය කරන්න තරම් උද්දච්ච මිනිහෙක් කියලා මුදල් ඇමතිවරයා ඒකෙත් පෙන්වුවා ඒකෙත් ඔහුට ඕනේ සමගියක් නෙවෙයි එතනත් ඕනේ ගැටුම අපි ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැති කරනවා ඔය උද්දච්ච පාලනය අවසන් කරන්න විශේෂයෙන්ම ඔබතුමාලා කියන්නේ දැන් ඔබතුමාලා මේ කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව කියලා. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂට ගාලා 2025 දී නාමල් රාජපක්ෂ කිව්ව කුණු. අනේ මේ මොන රාජපක්ෂ කෙනෙක්වත් ආයි මේ රටේ පාලන තන්ත්‍රයට ගෙන එන්න අපි නම් ජීවිතේට කඩේ යන්න බලාපොරොත්තුවක් නැහැ. එහෙම අවංග ක්‍රියාමාර්ග ගනිද්දිත් කවුරු හරි ඔයගේ ගොන් කතා කියනවා නම් ඉතින් මේ මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ ඇයි ඔයා ඔච්චර ගොන් කියලා. විශේෂයෙන්ම ඔබතුමා ඇතුළු ගම්මන්පිල ඇමතුමා ඇතුළු ඔය කණ්ඩායම 2019 මැතිවරණයේ වේදිකාවේදී කියපුවා. දැන් කියන දේවලුත් එක්ක ඔබතුමාලා ජනතාවගෙන් සමාවිල්ලන අපි ජනතාවගෙන් සමාවිල්ලන්න ඕනේ මේ වැරද්ද දැක දැක ඔරේ හිටියනම්. මේ වැරද්දට එරීම නැගිටපු අපිට සමාවිල්ලන්න අවශ්‍යතාවයක් නැහැ. පත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් දින ගණනාවකට ඉස්සෙල්ලා ජනාධිපතිතුමා ජාතිය ඇමතුවා. එතුමා ජාතිය ඇමතලා කිව්වේ එතුමා මේ කාරණේදී අසමත් නැත මේ පවත්නා ගෝලීය අර්බුදයේ හමුවේ සහ පහුගිය ආණ්ඩු කරපු අයගේ ඒ ක්‍රියාකාරකම් මත මේ කටයුත්ත අසමත් වුණාය කියන එක තමයි එතුමා කිව්වේ. තමන්ගත්තු තීන්දුව తీරන නිසාද මේ රටේ ආර්ථිකය සහ ජන ජීවිතය වලපල්ලට ගිහිලා තියෙනවායයි කියලා පිළිගන්නේ නැති උද්දච්ච කණ්ඩායමක් එක්ක සර්වපාක්ෂික නෙමෙයි මොනපාක්ෂික සම්මුතු තිබ්බත් අපි ඒ සාකච්ඡාවට ගිහිල්ලා වැඩක් නැහැ. මේ රටේ දේශීය කර්මාන්ත සහ අපේකන් සියල්ල විනාශ කරා ඔය පසුගිය වසර ගණනාව තුළ. ඒ නිසා අද අපිට එකට එකතු වෙලා යම් යම් තීන්දුව తీරන ගන්න වෙලා තියෙන ඒ නිසා. ඒ නිසා අපි මමත් වේයන්ගොඩ පේගම්මලේ වැඩ කරපු සේවකේ. මේ අවස්ථාව ඉතාම කල්පනාකාරීව ශ්‍රී ලංකාව හැසිරිය යුතු අවස්ථාවක්. ඒකයි අපි දිගින් දිගට කිව්වේ මේ ප්‍රශ්නවලට විසඳුමක් දිය හැකි ජාත්‍යන්තරය පිළිබඳ අවබෝධයක් තිබෙන වසර 50ක දේශපාලන පළපුරුද්දක් තිබෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේදී සෙවණක් වීම සඳහා ක්‍රියා කළ යුතුව තිබෙනවා.
ගෙදර ඉඳලා බලන කෙනෙකුට හිතනවා තියෙන රනිල් වික්‍රමසිංහ මහත්තයන් උපදෙස් කරනවා කියලා කිසිසේත් නැහැ. හැබැයි එතුමා හොඳ යෝජනාවක් ගෙනාවා. ඒ පිළිබඳ අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා එතුමාගේ තියෙන දැනුමට අනුව එතුමා යෝජනා ඉදිරිපත් කරා. එචර එතනින් එහාට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ රටේ ආර්ථික හදනවා කියලා කිසිසේත් අවශ්‍ය නැහැ. අපිට හොඳ මුදල් ලැබිතුරෙක් ඉන්නවා. මේක ਸਰවපාක්ෂික සමුලුවක් තියන්න කියලා අවුරුදු එකහමාරකට ඉස්සලා සජිත් ප්‍රේමදාස මැතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙනුවෙන් කිව්වයි කියලා ඒක උපයෝගී කරගෙන ආණ්ඩුවේ ඇතුලේ තියෙන අභ්‍යන්තරය ආරක්ෂා කරගන්න තමයි දැන් මේ කරන්නේ. මේක රටට පේන්න ලෝකෙට පේන්න කරපු විද්‍යාවක් විතරයි. එහෙම නැතුව මේකෙන් කිසි ප්‍රතිඵලයක් අත් වෙන්නේ නැහැ. ඊයේ ආරම්භ කරපුවේ ਸਰවපාක්ෂික සමුලුවට අපිත් එක්ක විරසක වෙලා හිටිය බහුතරයක් අපිට ගෙන්න ගන්න ලැබිච්ච එක මං හිතන්නේ ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය තවත් තීව්‍ර කරන්න පුළුවන් ඊළඟ සැසියට මේක වර්ජනය කරපු අපේ සහෝදර පක්ෂ මේ සියල්ලම ගෙන්න ගත්තා නම් හෙට දවස සරු කරගන්න පුළුවන්. පාර්ලිමේන්තුව හැල්ලු කරලා තියෙනවා. පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව මේ මුදල් ප්‍රශ්න මේ ආර්ථික අර්බුදය ගැන කතා කරන්න පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂවලට සාකච්ඡා ආරාධනා කරනවා. ඇයි එහෙම කරන්නේ? පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂවලට එක ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන්. ඇයි ඒ නීතිමය ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන දුර්වල කරන්නේ? ඇයි ඒව හැල්ලු කරන්නේ? යටිපෙළ කියව ගන්න. මතු පිටින් තියෙන අයිසිං වලින් රැවටෙන්න එපා. ඇත්තටම හොරාකෑම අපේ ජාතික ලක්ෂණයක් බවට පත්වෙමින් තිබෙනවාද කියලා අහන්නම හිතෙනවා. සාමාන්‍යයෙන් අපගාව සත්ව කරුණාව පවා මහා ඉහළින් තිබෙනවා කියලයි අප උදම් අනන්නේ. සත්වෝද්‍යානයේ සතුන්ගේ ආහාර වේලනුත් හොරා කනවා නම් සත්තු සහ මිනිස්සු අතර වෙනස කුමක්ද? ඒ සතුන් ජාතික ධනය හොරා කන්නේ නැතිකම කියලා මතක් කරන්න ඕනේ. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දැන් කලක පටන් අලුත් ප්‍රවෘත්ති මවන තැනක් බවට පත්වෙලා සතුන්ට කතා කරන්න බෑ. දෙන දේ කාලා කූඩුවට වෙලා වෙන දේ බලාගෙන ඉන්නවා. මේ සත්වෝද්‍යානයේ ආහාර වලින් අවම වශයෙන් මිලියන 76ක් හොරා කනවා කියලා එහි අධ්‍යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය ප්‍රකාශ කළා. අද වෙනකොට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආයතන තුල පවතින්නේ බිහිෂණයක් කිවෝතින් නිවැරදි. එතටම මේ කණ්ඩායම ආයතනයේ තියෙන ප්ලාස්ටික් කෑල්ලෙන් නම් විකුණනවා. සත්තුන්ගේ බිත්තරේ නම් හැමදේම විකුණනවා. ආයතනයේ සත්ව ආහාර ටෙන්ඩරය හරහා වසරකට අවම වශයෙන් මිලියන 76ක් හොරකම් කරනවා. මොකද ආයතනයේ සත්ව ආහාර ටෙන්ඩර් වලින් බොහෝ ප්‍රමාණයක් අරගෙන කරන්නේ ආයතනයේ සේවකයන්ගේම පවුල්වල අය. පළවෙනි අවුරුද්ද ගත්තට පස්සේ දෙවෙනි අවුරුද්ද ඉඳන් ප්‍රයිස් එක කෝට් කරන්නේ 100%ක් 300%ක් වැඩි කරලා. එතකොට ඒ හොරකම් කරන අය තමයි මේගොල්ලෝ පිටිපස්සේ ඉඳලා මේ අයව මෙහෙවන්නේ. දැනුවත් කළ යුතු සියලු දෙනාම දැනුවත් කෙරුවා. මම මේ පිළිබඳ වාර්තා අරගෙන ජනාධිපති උපදේශක කෙනෙක් හම්බුණා. මන් දන්නේ මං නොගිය කෙනෙක් නෑ. අදාළ වගකිව යුතු පුද්ගලයන් හමු වෙලා මේ පිළිබඳ කිව්වා. විශේෂයෙන්ම මේ විමර්ශන කමිටුවට කිව්වා අවාසනාවකට මේ වෙනකන් අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශයේ ලේකම්වරයා මගේ මේ පිළිබඳව වචනයක්වත් අහලා නැහැ. දැන් ඔවුන් මේ මට පීඩනය දාන්නේ මං ඉල්ලාස් වෙවි කියලා. නෑ මං ඉල්ලාස් වෙන්නේ නෑ. කැබිනට් එකට දාලා ඒ වැරද්ද කරන්න. කැබිනට් මණ්ඩලය මේ රටේ ජනතාව ඡන්දෙන් පත් කරලා යවපු අයනේ. එතකොට හොරුන් රකින්නට හොරුන්ට විරුද්ධව සටන් කරන අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් අයින් කරන්න කැබිනට් එක අනුමැතිය දෙයිද කියලා මමත් මේ රටේ ජනතාවත් බලාගෙන ඉන්නවා. සියලු උදෑසන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.